තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. මේ දිනවල තියෙන දැඩි හිරු රශ්මියත් එක්ක ඔබේ සම ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. මොකද අහු රශ්මිය නිසා සමට ඇති වෙන බලපෑම විවිධාකාර වෙන නිසා. ඉතින් මෙහිදී ඔබ විශේෂයෙන්ම දැඩි හිරු රශ්මිය තියෙන අවස්ථාවල එලිමහන් පරිසරවල ඉතින් මෙහිදී විශේෂම දැඩි හිරු රශ්මිය තියෙන අවස්ථාවල ඒ කියන්නේ උදේ 10 2 වගේ කාල තුල එලිමානට නොයා ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නමුත් ඔබට එහෙම යන්න අවශ්‍ය වෙනවා නම් ඔබ හිරු වෙලින් පරිස්සම් වීම වැදගත් වෙනවා. මේ සඳහා හිස් වැස්මක් කුඩයක් භාවිතා කිරීම, අවු කණ්ණාඩි පැනදීම, ඒ වගේම තමයි සමට සන්ක්‍රීම් භාවිතා කිරීම වැදගත් වෙනවා. දැන් සන්ක්‍රීම් එකක් භාවිතා කරනකොට අපි දැනගන්න ඕන කොහොමද මේ හොඳ සන්ක්‍රීම් එකක් තෝරගන්නේ කියලා. එකක් තමයි එහි තියෙන SPF අගය. මෙම SPF අගය 30කට වඩා වැඩි විය යුතු වෙනවා. ඒ වගේම තමයි සන්ක්‍රීම් එකක් භාවිතා කරන ආකාරය. ඒ කියන්නේ ආලේප කරන ආකාරය සාමාන්‍ය ඒකාකාරී තට්ටුවක් ඇති වෙන විදියට මෙම සන්ක්‍රීම් භාවිතා කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබ එලිමහනට යෑමට පහ භාගයකට පමණ පළමුව සන්ක්‍රීම් එක භාවිතා කළ යුතු වෙනවා. ඒ වගේම ඔබ දිගින් දිගට එලිමහනේ සිටිනවා නම් පය තුනකට වතාවක් නැවත මේ ආලේප කළ යුතු වෙනවා. මෙන්න මේ විදියට ඔබ ඔබේ සම ඔබ හිරුවෙලියෙන් ආරක්ෂා කර ගැනීමට වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. දැන් හිරුවෙලියේ හින්දා සමට සිදුවන හානි මොනවාද? හිරුවෙලිය නිසා සමට කෙටි කාලීනව එතන කළු වර්ණයක් දුර්වර්ණ වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සන්බර්න් එකක්. ඒ කියන්නේ එහි තියෙන UVB කිරණ ආශ්‍රිතව ඇති වෙන සන්බර්න් එකක් ඇති වෙන්න පුළුවන්. සන්බර්න් එකක් කියලා කියන්නේ එතන රතු වෙලා වේදනාවක් ඇතුව ඒ කියන්නේ පිලිස්සීමක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දීර්ඝ කාලීනව හිරුවෙලියට නිරාවරණය වෙනකොට දීර්ඝ කාලීනව ඇති වෙන ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි එහිදී අපේ සම වියපත්භාවයේ යන්නේක ඉක්මන් වෙනවා. මොකද හිරුවෙලියේ තියෙන දැඩි පාරජම්බර කිරණ වලින් සමයේ තියෙන වයසට යාමේ ක්‍රියාකවලිය වඩාත් වේගවත් කරනවා. ඒ වගේම දිගින් දිගටම හිරුවෙලියට නිරාවරණය වීමේදී විශේෂයෙන්ම සුදු පැහැති සමක් තියෙන අයට සමේ පිළිකා ඇතිවීමෙත් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් දරුවන් සම්බන්ධයෙන් වැඩි විශේෂත්වයක් දක්වන්න ඕනේද මේ හිරු රශ්මියෙන් ආරක්ෂා කරගන්න දරුවා? විශේෂයෙන්ම කුඩා දරුවන්ුත් මෙහිදී හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. ඒක නිසා පාසල් වල කුඩා දරුවන් වුණත් ඒ කියන්නේ සන්ක්‍රීම් ආලේපන කිරීම, ඒ වගේම හිස් වැස්ම බැලඳීම, ඒ වගේ දේවල් කළ යුතු වෙනවා හිරුවෙලියෙන් සම ආරක්ෂා කර ගැනීමට. විශේෂයෙන්ම ඔබට යම්කිසි සමේ රෝගයක් තිබෙනවා නම්, ඒ කියන්නේ සම සුදු කබර වගේ සමේ රෝගී තත්ත්වයේ තියෙන අය විශේෂයෙන්ම හිරුවෙලියෙන් ආරක්ෂා වීම වැදගත් වෙනවා. ඒ වගේම තවත් සමහර වෙලාවට සමහර අය තියෙනවා විවිධ රෝග තියෙන හිරුවෙලියට වඩා සංවේදීතාවය දක්වන. අන්න ඒ වගේ අයත් හිරුවෙලියෙන් ආරක්ෂා වීම වඩාත් වැදගත් වෙනවා. ධර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිං.